ියලිත් සල් ම ඩිස්ට්‍රි වර් රනත් සමග සම්බන්ධයමු අපි මේ වලගම්බා රජු සමය පිළිබඳව පිවිස මක් කලේ අපේ මමාච රාශෝම දේවයන් මේ පිළිබඳව යම්කිසියාකාරයක ඒ වට පිටාව කතා භාහරගෙන යන කො තමයි හැපිරි විරාමයකට යන්න වනේ දැන් වලගම්බා රජුරුව බලයට පත්වන කාල ති ිච් ජෝපලික් ගැන හමඳත්ම් බූදශාල ගන අපි විරාමයට කලින් කතා කර කතාළේ එතකොට නුවන් අපි කිවේ ලංකාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් භෝදේශපාලනක සමස්ථාසියාවේ භෝදේශපාලනය සම්බන්ධයෙන් ඉතාම තියරෙනාත්මක තැනකට පරිවර්නය වෙින් තිබුණනායකව. ත්ම දිනින්දින දිනෙන් දින දිනෙන් දින වැඩිවමෙන් තිබුණා. ඉති මේකට තවත් සාධකයක් වුණේ මේ සුළං රටා මෝසම් සුළග රට දැනගෙන යාාතරාකිරින් පටන්ගන්න. ඉතිං මේ අපි ගිය වැඩසට හනකත් කිව්වා මේ හිප්පලූස් කියලා කෙනෙක්ැන් හිප්පලූ සිටිය ක්‍රිස්තුවර්ශයෙන් හතලිස් පහ හතලිස් හත වගේ කාලේ තමයි මේ මේ හනායි කියල කිය සුල පි සම් සුලන් හඳුනාගේනීම හිප්පලුස් ඒ කාලේ ක්‍රස්තු වර්යෙන් හතලිස් පහතලි සතවගේ කාල තමයි මෝසම් සුලන් තේරුන්ගත කළලක කිය නිෙනවවාන් හොත් මේක ඇත්තක් වෙන්න බෑ හොද ඇත්තක් වන්න බෑකන්නේ මේ දවලගම්බාරජජුරෝ හිටියේ ක්‍රිස්තු වර්ෂ පූරු අසුනමේ හැත්තහත. කිස්තු පූරු අසුනමේ හැත්තහත හිපලූ ොයායගතයිගේගන්නන්නේ ක්‍රස්තු වර්ෂහතලිස් පහතලි සත නමුත්ත ක්‍රිස්තු වර්ශලින් හටම හට නාට මේ සමස් කාලේ තුළලම ඇති වෙච්චි ගම්මතාවන්නේ මෙක කියන්නේ එතකොට මේ අපට බේනවා හිප්පලස් මේ වළගම්බරජ්ජුරුන්ගේ කාලෙට පස්සෙනේ මේ කියන හැට න හිප්පලූස් මේ හොයාගත්තයි කියෙල ගන්නේ නමුත් එක නෙමේ ඇත්ත හිප්පල මෝසම්ලුස්න සුලං තේරුම් ගැනීමට ප්‍රථම ආසියා නුවන් මේ මෝසම් සුළං වල්ල තියන ගම්මතාවන් ගැ දැනගෙන හිටා ඕන් මොන්සූන්ස් කෙන වචනයක් නම එක තේරුම් ගත්ත උන් තරුන් ගත්තා සුළගේ බලයක් තියෙනවායි කියලා ඒ බලය ඒ බලය ආධාර කරගෙන මුොහුදේ යාත්‍රා කරන්න පුළුවන් කියන එකත් දැනගත්තා ඒවගේ මුොහුදේ ඉහල පහල ෑම සඳහා උදව් වෙන ආකාරයට වර්ෂය අවස්ථා කීපේගෙ මේ සුළන් හමනයි කියනගත් එුල් දැනෙන හිට ද ඔබ දන්නවාන සුළගේ බලය ගැන තියෙන්නේ හිප්පල උපදීන්ට අවුරදු දහස්ගාකට කලින් රික්්වේදන මරත්කයනන්නේ කවුද රුත් කියලක සුළඟට අධිපතියා දෙවිකෙනෙක්න රත්යන හරුතේ මරත්නය මරුත්් දෙවක් එතකොට මේ ක්‍රස්තුපූර දාහඉදලා මේ ආසියාවේ පිනිසුන් මේ මේ ස්වභාවික බලවේග තේරුන් අරගෙන ඒවට වන්දනාමාන කලා එකට දැ මේ වෙලා මතක් කරන කඇති විශේෂෙන් ජෛන සාහිත්‍යය ජයිනාගම බුදු දහමටත් වඩා පැරණි එතකොට ජෛන කෘතිවල සඳහන් වෙනවානුවන් එක්තරා වචනයක් පවන බල කලා වචනයක් පවන කියලා ගැන සගනහරි පවන බල කියලා ගැන සුළගේ බලය එ වේදේ තියනෙ මරුත් කියලා විතරයි එකනි සුළඟ නැමුත් පවන බල කියලකි වහම පවන සුළග බලමූලාශ්‍රයක් හටේතු පයෝග කරගඩ පුළුවන් කියන අර්ථය සුළම් බලය තර සුළම්බලය ඒකාලි පාච්චි කරේ විදුලේ ජනය කරන්න නෙමේ සුළම්බලය පාවිච්චි කරේ මුහදේ යාත්‍රා කරාඩ. දැ මේ පිළිබඳව මමට පතකායෙක් දර්ශස අසු හතරේදී. ජේසි. ජයින් කියල මහත්මෙක්. ලිය ලතිබුණා ලයිෆන් ඒනිෂන් ඉන්ඩියයා ඩිපික්ටඩින් ජයින කැනෝන්ස් කලා පොතක් මේ පොතේ මෙන්න මේ විමර්ශනය සොයාගන්න පුළුවන්ජසි. ජයින් මහත්මයක්ගේ පොත නමසයසු හතරල්ලිපුොකාටහරි භාගත කරගන්න පුළුවන්න්නකොම හිතනි භාගත කරන්න පුුවන් ඇති කියලා නැත්තං ඉන්දියාවටගේ වෙලාවකාරි හොයාගන්න පුළුවන් වගේ පොත ඒ පොත්තේ ඉතාම වැදගත්ත විමර්ශන තියනවා මෙ දැන්දැන් ජෛන සාහිත්‍ය බද් හිත්‍යරත් වට පණයි කල කිවම නුවන් හිප්පලු සිටිය ්‍රිස්තු වර්ශයෙන් හලි ප ිස් හන්ස ජනතල අවරු හතිස් පහ ගේයාට පස්සන හම කතේ රුන් ගත්තයි මේක අපි ලොු පටලවිල්ලක් පේනවා. එකැන සාමාන්‍යය සිරිතත් තියෙනවා. මේ ඉතිහාසම මේඩින් යුරෝප් වගේන කියන්නේ ඉතිහාසේ හදාතිබෙන්න්න යුරෝපය. එම තමයි තියෙ දැ උදාාරණකයට පහුගගේ කාලක ම ලෝක සිිස්්ටාචාරගන අපි පොතක්. රචනා කරනු වෙලාවේ මේ රබර්වල ඉතිහාසය හෙව්වා හොයනකොඩිතිංග මේ අන්තර්ජාලයට ගිහමත් තියෙන්නේ මේ යුරෝපිය ජාතියෙක් තමයි රබර් සයාගෙන තිෙන්නේ නමුත් අපි ඇත් හැබ රබර් ගහහි නෙමේ නිස හැදුලේ න අ හෙනේ නමු ොයාගෙන සු සුදු මත්ෙක් නමුත් අවසානේ අපට සාක්ෂි තියනවා මායාවර රබවලින් බෝල් හදාගෙන බෝල හලත්තිය ඒ බෝල ගලතිෙන විරන්නන්නේ හො පුරාවිද්‍යන හයාගෙනෙතිෙන බෝගහන්ට පාචර බෝ කෝට් එතකොට යුරෝපෙකක්ටේ බෝල ගහවාගෙනක දන්නෙත් ලෑ දන්නෙත් නැති කාලයක මයාවරු රබර් වලින් බෝල හදාගෙන බෝල ගැහවා අනගේ යුරෝපිය බෝ ගහන්ට පටන් ගතේ තින්නේ ොිබෝල් ගහනවාගෙනෙත් බෝල්ගන්න ඒ ොල බෝ ගැහව ඇගෙන් මයාාවර ෝල ගහලදින ඇගෙන් හරි ඇගෙන් තමයි එක අල්ලන්ට බෑ කකුල් පාවිච්ි කරන්නත් බෑ බෝලිට ගන්න ඇගෙන් එම් බෝ ඇබෝලෙකට ඇගෙන් ගහන්ඩ නංම් බෝලය මෙම ස්පන්දනය වෙන්න්න වම් පෙන්ඩෝන යගුලි වගේ බෝලයකුල බැ ගහඩ ්‍රබර් බෝලයක් එත ඒනිසා මම කියන්නේ ඉතිහාසය නිර්මාණය කල්ලා තීල තියෙන්නේ මේ අමුල්ම ඉතිහාසක්නයෝ යයි හංවඩු ඒගොලො විසිම හංවඩු ගසාගත්ත ය තික ම ද ලකට ප මට වැඩිය ප්‍රගති ශීලි ලෙසම ලන් නති හ මයාාවරුන්ට අයිති වඩ තිබිච්චයේ ඒක හරිනං පේටන්ටක මයාවරුන්ට අන්ඩබේ න මයාාවරුන්ට දෙන්නතු යරෝපිය ජාතික ම ත්පත්රගත්ත. ඇති ඒවාගේ මෝසම් සුළන් ැනත් ඒකම තමක් කියන්න තින්නන්නේ මක ගුල යරපිය ජාතිකව හිටේ හමදයක්ම ්‍රීසිෙන් ටන්ගත් කිය ලන ග්‍රීසියටට හොලන්දුන්නේ. නයිල් නිමනේ පරාවරුන්ගේ සිිස්ටාචාරය ග්‍රීකඇග රෝමේ ෝමේෙන් යුෝපේ ෝපෙට එම හිතන් ඉන්නේ නමුත් ඒවා දැන් පුරාවිද්‍යාත්මක සස්යාගැනීම මෙම කරනකොට ඉතිහාසේ දිහා වඩා විවෘත්තු බලනකොට මේ අදහස එච්චරම සාධහරණ නෑ කියන එකත් අපට හොඳින් පේන්න තියනවා. ඉදි දැම්මෙකිවර පවන බල කියන වචනේ. තොර මූදේ ආත්‍රා කර අයික ඇතතුකොට ද මේ වලගම්බර යස්තුමාගේ කාල්ල වෙනකොට මේක සෙල්ලන්න නෑ මේ මූද පුරාම, න්දසාගරේ පුරාම යාාත්‍රා ගමන් කරින් තිබුණා. අනිත්ක ඔය ෆාහියන් ික්ෂූන් වහන්සේ චීන භික්‍ෂූන් වහන්සේ ක්‍රස්තුවර්ශයෙන් පස්වෙන් සතවර්ශයේදී. ආසිාවට ටාව උන්වහන්සේ ධර්මය හයාගෙන ඒතුම වි ලේප රෙෝඩව්ද බොඩිස් කින්ඩම් කියන ක්‍රතිය. අරගෙන බැලුවත් කන්න බෞද්ධ රාජයේ වාර්තාක සිංහලට පරිවර්තනය කරන්න පුළ. න්වහන්සේ සඳහන් කරන්න උන්වහන්සේ ලංකාවේන්දල චීනටාපහගේ ගමන ගෑන චීනෙන් ඇල් ඇතකොට මෙයා ගිහිල්ලති යෙන්නේ නිර්තදික මෝසම් සුලං පාවිච්චි කල්ලා ඒක නිර්තදික මෝසම් සුළං ගෑන ඒ නිර්තදික මෝසම් සුළං කියෙන වචන පාවිච්චි නොකරට ඒ ඒ පැත්තට හමන හුළංධාරා ගෑන පාහිියන් භික්‍ෂූන් වහන්සේ සඳහන් කරලා තියෙන ඉති නුවන් ඕකේද අපි මංකිවේ මේ රජවරු අධ්‍යයන කරන කොටත් රජවරන්ගේ කාලවකවනු අධ්‍යයන කරන කොටත් ඒ අනු අපේ රටේ ඇතුළට නිර්මාණය වුණු ඉතිහාසයගෙන අපි කතා කරන කොටත්. මේ පුළුල් සාර්රු අදහස. එක ඇනි ජාත්‍යන්තර වශයෙන් අපි හැසිරුණු ආකාරය අපිට බලපාපු සමාජාර්ථිකහා ඒ ඒ ඔස්සේ ගලාගෙනාපු දේශපාලන ප්‍රවාහයන්ගේ බලපෑම අමතක කරලා ඉතිහාස කතාව අපට ඉදිරිීයට අර්ගෙනයන්ට හරි හමාරුවයි. අපි ඇත්ත ඇති සිටෙන් කතා කරන ඕන වලගා ාරජ්ජුරෝ විතරක් හිරකල්ල මේ ලංකාව කියන දූපතෑ තුළේ එතුමාගේ ක්‍රියාකාරත්තුවය අධ්‍යනය කරන්න යෑමෙන් එතුමා එවැනිකාරයන් කිරීමට පෙළඹුණේ කුමක් නිසාදැ යන්න අප තේරු ගඩ බැවෙනවා. අරි තැන් අපි මේ මාන බලන්නේ මොක් කියන්ටද. වලගම්බර ජතුමා විසින් කරපු විශිෂ්්‍රතම කාරය තමයි අපේ ජාතියට සංස්කෘතියට බලපෑමක් ඇති කරන අදටත්වයක විදිටමයි ත්‍රිපිටක ග්‍රන්ථරඩ කිරීම ද එතන්ට අප මේ මාන බලන්න එන්ඩ තව අපට කියදන පටගන්නකොට වගම්බර ජුරබුම් වැදගත් එතුමා මේ ත්‍රපිටගේ ග්‍රන්තාරූඩ කා බද්ධමත්ගෙනෙ කහන් පුලුව ඉතින් ැයි වැලගම්බ රජ්ුරට කලින් හිට ක්නයකරේ නැත්තේ. ඇයි දුට ගම රජර ඔච්චර බවත් වෙලා එහමත් ඇත්ත සදදාධ තිස්ස කුමාරය හරිම භික්ෂූන් වහන්සලත්ක කුළු පංඟයි හෙම වෙලයි එතුමායක කලේ නැතේ ඇයි වලගම්බ රජ්ුරට සිද්ධ වනේ ලගම්බ රජ්ජුර මේක දැන් සාමාන්‍යෙන් අපි හිතාගෙනඉන්නේ. වලගම්බා රජ්ජුරංගෙ තියෙන මේ බුදුදහමට තියෙන මේ හිතේශිවන්තකම තමයි ඇත්තටම නමුත් උවහ ේතුමා මේක මේ හිතලා ස්වායත්ව කරපුුවලක් කැටි නෑනෑඒක හිට වැඩ ලොක පසු විමත්යෙනවා එේ නිසා වළගම්බා රජතුමා කරපු අධවිතිය වැඩේ. ඒ අදවිතය වැඩේට නියම වටිනාහමක් දෙන්න නං. ඒක හතු යක්ති අප අවබෝධ කරගන්න ඕනෙන. එතකොට නොුවන්දැම් බලන්ඩ මේ වළගම්බා රජතුමාගේ කාලේ ඉන්දයා දැමැතෙක්කල් අපේ වැඩසට හඟුල අපි කතා කරේ ඉදියාවේ බටහිරවෙරල ගැන විතරයි. බටහිර පැත්තෙන් ආපු වෙලඳ සම්බන්ධතා මාතට වරායට අපි අපි ගතා කරනන පකිස්ාන පත්ෙන් පකිස්ාන පැත්ෙන් ආප වෙලද අපි තර කරන නැග හිර පැත් අප මද නැග ර පැත් අමත කරන්න ෑ තාම්ප්‍ර ලිප්ති ෙලගන්නේ ගංගානම්ග මුද වැටන තන ඒ තාම්්‍ර ලිප්ති පැත්තපු බලම අපට ඒ වගේම තිය නම්බන්ධතයි පැත් හුක් යන සක්‍රම සිද ව අප ෙ තර ෝ් රය පැත් සම සබන්ධ දැ අප මාරුව නනිි පැත්ව නැ හ රල ප ද හමගත් මේ පැත්ත කතාග මේ පැත්ත කතරරන හරි අපට අමත කරන්න බෑ මොකද අපි චීනයේසා අගනිදිගාශයාව සම සම්බන්ධතා පවත්තන්ට අපේ රට සම්පූර්ණම ක්‍රියාත්මක වනේ අනික නිරදික මෝසම් සුලන්ගලින් යාාත්‍රා කරන්න පුළුවන්වෙ ේ පැත්තද අපි බ. භික්‍ෂූන් වහන්සේලා පැමිණියානේ අනිග නුවන් ක්‍රිස්තුවර්ශයෙන් හයසයට කලින් කියෑන්නේ කාශප රජතුමාගේ කාලය කෙල් අපි ගම්ම පසුනි සතවර්ශය කාශප රජදල වශයෙන් කාශප සසාහ කාශප රජතුමාට පස්සේ මුගලන් ලගේ ඒවගේ කාල පරිච්චේදේ වෙනකොට. අපි අපේ භික්‍ෂූන් වහන්සේලා ක්‍රිස්තුවර්ශයෙන් පලවෙනි සතවර්ශය දලා . එකැන ලගම්බා රජතුමාගේ පාලන කාලේ අවසන් වෙන වගේ යුගයේ ඉඳලා සීගිරි කාශප රජතුමාගේ පාලන බලය අවසං වෙන වගේ කාලේ දක්වා ඒ කාලය තුළ ලංකාවෙන් ලංකාවේ භික්‍ෂූන් වහන්සේලා චීනය සමඟ දාහතරවතාවක් ගනදනු කරලා තියෙන මිෂ්නරිස් ගමන් දාාහතරක් ගිහිතති ටිකාල ඒටේ කාලට මන් දාහතරක් චීනයට ගමන් කරලා තියන බෞද්ධ වැඩ කටයුතු සඳහා. එතකොටි තේරුම් ගණ්ඩෝන එකැනේ වෙනම නැවක් ලෑස්ති දෙල්ලා භික්ෂූන් වහන්සේලාන වැඩම කරාන්නේ චීනයට වෙළඳ නැව් හරහා ගමන් කලා චීනට එතර අපි බලන්ඩෝන මේ අපේ බූදේශපාලන්නේනේ එතරට චීනය අපිත් එක්ක මේ ගනුදනු කරනවානේද අදත් ගනදුනු කරරනනේ එතකොට පීට අවුරුදු දදාහකට උඩදදිත්. අප අපේ භික්ෂූන් වහන්සේල්ලා දාහතරවතාවක් චීනයට වැඩම කරයි කෙලක්කයන්න ති ඒ පැත්කට යන ට්‍රික් විතරන්න චීන උත්ම හෙන් න තුට චීනයට ගමන් කරන්නට චීන නැව් මෙ හෙ මෙහේ නැව් චීනට අන්්ඩෝන එතුට මේ සම්බන්ධතා ඉතා දැඩි වශයෙන්වා දැන් හිතන්ඩ දැන් අද අපේ රටේ පාලකයින්ට මුහුණ දෙන්ඩ වෙලා තියෙන ප්‍රශ්න රට අභ්‍යන්තරයේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ඇතිකරන්නත් හේතුවෙලතින්නේ ජාත්‍යන්ත්‍රීතින බෝදේශපාලික ප්‍රශ්න ඒ ටවල් මනිස ඒරටල්මයිල්ම අලරටවල් වෙන චීනයක් නෑන මේ මේ චීනයමයි ඉදිය මේ ඉන්දියාවමයි යෝප මේ යුරෝපයමයි ඉතින් දැන් මේක ඉතා පැහැදිල්ලිව තියද්දි මේවා කෙරෙහි අවධාන යොමුකරන්න නැතුව. හරි දැන් අරය මොනාද උපාය මාර්ගික අධ්‍යේන කියල ජාතියක්තියෙනන ඒ උපාය මාර්ගික අධදයන කරන්න නැතුව හරි දැන් අපි කොහොමද දැන් ඔමුවන්ට මතගෙන දැ චීනය ලෑස්තු වනා ඇතකරි සේද මාර්ගය නැවත්ත කරරගෙන න දක් කරගෙන වා අපේ රටේ තියෙනවාවද මේක පිළිොන්තු ප්‍රතිචාරයයක් අධ්‍යේනය කිරීමක් ඒ ැන්ත ලකග රගෙන දැ ලඩ චීන ජාතිකයෝ සේද මාර්ගයකයන අයිතිහාසික නමිත් අරගෙන. ඒගොල්ලන්ගේ බෝදේශපාලන සඳහා ඒ ආදේශ කරන ලස්සන කොයි රල් දෙකම කරන ටවි මාගේ පත්තෙන් කරන න සමුදවිය සේද මාර්ගේ මරි යිම්ල් රෝට ම කරගෙනවා වටශ ශි්ෂත්වදී ලා කරනු කරනවා අපි මොකද කොරන්න අපි මේ මොකද කොරන්නේ අප අපි කාපේ ගහි දිච්ච වැළගඩිය බදාගන්න ඒක එල්ලි ලයිඳදල හකටම යටටවෙල විවාසෙන ඇරෙන්ද මොකක් කෙරෙන්නේන හි එනිසා අපි විද්වතුන් හැටියට අපිට කැන්න තියන්නේ මේවා ලෝකයේ වෙනස්රලති න ඥානයෙන් ඇැගේ හැයියෙෙන් නෙම මේ කටේහයියෙන් නෙ ලෝක වෙනස් කරලතියෙන්නේ ලෝකයේ වෙනස් කරන්න කටේහයියෙන් මිනිස්සු හිෙනැසුේ අන්දරේලා ඒම නැත්තුව බුද්ධිමත්තු පඩිවරු සමාජ වෙනස් කරේ අද හස් වලින් න දර්ශනවාද වලින්. එනිසා ඒවා සමාජයකට සමාජ ගත කරන්න එක අවශ්‍යයි න ඉති එහින්දා දැන් අපි මේවා මේ ඉතිහාසය ගැනවුන අපිහෙම ධර්ශනික ප්‍රවේශයක් හරහා තමයි අපි කතා කළ යුතුවෙේන්නේ දැ මම ඔබට කිීවේ නැගෙනහිර වෙරල. බැලුව මෙහෙම බලන්ඩ කොච්චර අර බෙංගාල බොක්ක හරියෙන්ම් පටන්ගන්ඩ තාම්මර ලිප්ති වරයෙන් පටන්ගත්තාම්. වරයවල් කියීක් තියෙනවද අපේ ජම්බ ගෝල පටනමට එෙනකක් මම ගේවඩ සටහනක කෝල පට්ටන කියනක සඳහන්න වෙලතිෙන කියලා මේ කෝල පටන කියෙන ජම්බපු ෝල පටන කැන. එතකොට අපි අතන තාමරවලිත්තියලින් පටන්ගත්ත පල්ලූ එතකොට කාලිංග පට්ටනම්ැන කාලිංග පටුන කියන කියෙනෙ කියන කාලංග පටනම් දරනි කෝට්. රිකමේඩු අරිකමඩු කෙලක කියන හරියටම නැගෙනර ඉන්දියාව වෙරලේ මැද හරිේතියෙන කොටසක් හරි එතර පුම්පු හාර් ඔහොම ඇවිල්ල අවසානයේ කෝල පට්ටනව අපේ කෝල පට්ටනවා එතුර මේ හරරි ලස්සට මේ දිගලට තියන ඔය හරහා නැවවාවන ගෙන අි ෝලක් අතක ඇරියම් බම්පැවිය නොවගේ අර තාම් ප්‍රලිප්ති වරායිද මේවා ඇ වරයි වරට වරයි වරායිටනක මාතට වරා දක්වා මාතට වරට නනි පත්තිෙන් කෝල පටනට මේ පත්ෙන් ගකන්න ත්ටේ නැ කෝකන්න ුුණාමල වරයි ඇති මේමටාව. ඉති මේ අන්තර්ජාතික ප්‍රවාහයේ අන්තර්ජාතික කැනෙ නොන්නවත්වා ස්පන්ධනය වෙන මේ අන්තර්ජාතික බල ක්‍රියාවලිය හරහා තමයි අපි මේ සමකාලී න්න දේශපාලනය ගැන හදාරට ඕන එතුර නුවන් දැන් අපි මේගගේෙනතත් විද්‍යාම පැත්තිෙන් බැලුත්ේ මාගන දි ාශාවෙන් අපි ලොකු බලපෑම ඇතිවුණ බලපෑමක් කියල ැන නරක්නෙයි නමුත් අපේ ආර්ථක සමතුළත කර ගැනීමට පාලකයින්ට නොනවත්වා ක්‍රියකරන්නඩන කියෙන පීඩනය ලබුණා ඇැ මංකවා ෆාහියන් ෆාහියන් භික්‍ෂ වහන්සේ චීනයට අතරාකර නිර්තිදික මෝසම් සුලින් වලින් කියෙලා කියෙල තිබුණන ඇොති ඇත්වශයෙන්ම මේ අන්සක දහයි කෝනයට හැරව්හම උතුරේසිට අන්සක දහයක් ඒ හරවල යාතර කරහ අපට නිර්රධක මෝසම් සුළංන්වලිින් සුමාත්‍රරයි ජාවා පැත්තට අනතුරලකින් තරෝ යන්න පුලා. මද බං ාල බොක් හරහා යනෙක ඉතාම හනක විවා කරන්න බැරි තැනක්න ංගාල බොක් ඉති කෙන න ගල නිරදදික ෝසම්ුල්ලල යාතා කරන්නනට අවපාතට මුණන අන්සක දහය යාතර කරහම එගලන්ට සුමාතරා ජවා පැත්තට බොහම ආරක්ෂිතව යන්න පුළුවන්. ඉතින් මේක වර්ධනය වුණානේ. ර්දනයනොටනුවන් ඔය ලගම්බා රජුතුමමාගේ කාලෙතමයි ඊට ආසන්න කාලෙතමයි ආන්ද්‍රරා ප්‍රදේශ එකන ඉන්දියාවේ ක්‍රෂ්ණ ගංගාේහම තිීනරරි අපි සිතිියීමම පෙන්න්න නිසා ප්‍රශ්යක් නැහැ ඒ ප්‍රස්ථේ සාතවාහන කියන රජවරුන්ගේ බල විකාශයවෙන්නේ අපි අපි ආගනනිඉන්නයටත් සිතිියම පොඩ්ඩක් විග්‍රහ කළොත් එහම දැන් ඉන්දියාවේ අපි ඉන්දියන් සිටියම මූුණ දිහා බලගත් ඔස්ස පොඩ්ඩක් කියන්න කොමද ඉන්දයානු සිතියම දිහා බලාගෙනහිටිය බි නැහිර වෙර දිහා බලන්ඩ ඒගන ඔබේ දකුණුවත් වම්මත ඉන්දියානු සිටිය දිට අරගන දකුණට දකුණු වෙරල් දකුණ වෙරලේ හොම ඔබේ වම්මත ඉන්දයානු සිටියමනම් දකුණු අත පත්ත යකුණු ඇත්ත පැත්ේ වෙරල වෙරල දිගේ මද න්නන අතර ාලට හිල බල වෙරල දිගේ මහම යනකටයි මන්කපු නන්ටි හම්බේන්න කාලින්ග පටනම් පල්ලූරු තම්්‍ර ලිප්තිකන උඩම තියෙන ැන. අයිට පස අරි මේඩු. අරිකමේඩු වානිජ තිප්පලක් හැටියට තිබුණා. හරි එතකොට වාර් මේඩුවල තිබුණා රෝමානු ජාතිකයෝන්ගේ වෙළද පොලක් . එය ලංකාවට අප හුංගා ක්‍රෝමකාසි ඔය අරිකමේඩු හරහ තමයි ආාවේ එතකොට එංසා එකති වැදගත් වෙලඳ පොලක් එතකොට මේ විදිහට ඒ අරිකමේඩු කිට්ටුව තියෙන එතකොට නාගාර්ජන කොන්්ඩ අමරාවතී එඳ ක්‍රිෂ්ණ ගංගාව ඔය තියෙන හර තමයි සාතවාහන රජවරුන්ගේ බලවත් ප්‍රදේශ බවට පත් නයි ෑනෙ ඇත්තවශම කියව ගං උතුරුගඩකෑන් දෙකන් උතුරුකෑනය. උතුරු දෙකානේනෙ හරි මේක ඉතාම බලවත් සාත වහන රජවරුන්ගේ බල ඩකන් සානුව සානුව. එතකොට මේ ගැම් බලන් නුවන් වෙනදී. දැන් එතකොට මේ අරිකමේඩු වරායටන නැවක් අරික මේඩු පහුකරගෙන එනවා පේ කෝල පට්ටනම හරි ජම්ඹපු කෝලයට හරි ගෝ කන්න තිත්තයට හරි. එම නැත්තං. දැන්නන්නේයි සවවි ආත්‍රාව වල සරප හැටිරි තමයි වෙන්ඩෝන කෝලපට්ටනේ හරහා එන්ඩ පුළන් මාතොට රතර වරායට. එතුොර එනකොට තැන් අරිකමේඩු වරය පිහිට ආතිබන ප්‍රදේශය තමයි සාත වහන බල ප්‍රදේශයට අයිති කොටසක්. එතුර මේ කොටසේ තමයි කිස්තුවර්ශය ආරම්භග කාලයේදී මේ නාගාර්ජුන කියන පඩිවරයාගේ දර්ශනය ප්‍රචලිත වෙන්නේ අපිදන ාරජුන ආ්‍යමික දර්ශනය වි්්‍යප්ති මාතරතා සිද්ධිවාදයඒය වගේ විශාල දර්ශනවාදයක් පැ ඇතවශයම නාගාර්ජුන ගැන අපේහෙම ලොකු ඇස්තමේන්තුවක් නැතිවුුණාට ලොකු අගේකිරීමක් කවධනයක් නැතිවුණට නුවන් නාගාර්ජුන දෙවැනි බුදුුවරේ කැටේට සලගන පිරිසක් ලෝකේ ඉන්නවා එකඇන්නේ ඔහු බෞද්ධයකු නමුත් ඒ බුදුදහාම ඉතාම ගැම්බූරු ධර්ශනික තලයකින් විග්‍රහ කරන්න. එක අර්ෂූන් නතවාදයකන අදහන්ස දියුණු කරන්න නාගර්ජුන වැඩකටයතු කළා නාගාර්ජුන ආර්යදේව වගේ චිින්තකෝ රාශ්‍යයක්ක් හිට ඇති සාතවාහන රජවරු තමයි මේ චින්තකැන්ට උදව කළේ එකන්නේ රජවර වශයයි චින්තකය දර්ශනයක බිහිවැඩත් ඒ ප්‍රතිපාද නවශ්‍යයිෙන් ප්‍රපා නවශ්‍යයකළු නඩත්තුරගන්ඩොන. එතකට සාත වහන රජවරුන්ගේ වෙළඳ බල්ලයත් ඉතාම ක් ප ක් පපත් ට නතර හකයාාව ො හ න තින් ඕනම කාලයක දර්ශනවාද සාහිත්‍යය එව බිහිවෙන්නේ සෘදිමත් කාලුවල් ලන හේ එතකොට මේ රජවරුන් එකක කරන්න පො ො ම කියන්න අන්න දැන්. හි ාක තු ද ලගම් රජර සිති ජයෙන් නොපන යම සාතවාහ රජවර හලා ඒ නෙේ ේ වගම් රජර න් නියම විදර ස්ථාපනය කරන්න එතුමවා නිවිද පේන්නන අපි පසවීම දන ගන්නන. එතුරට සාතවාහන් රජවරුන්ගේ කාලිද මේ ආන්දර ප්‍රදේශවල නාගාර්ජුන වගේ දර්ශනක බෙහුණාම නාගර්ජුනගේ දර්ශනයනේ පස්ස කාලෙක මහායාන කියලා හංවඩු ගෙහවි හරිද. එතකොට දම්බලන්ඩ නුවන් මේ කතාව දැන් නාගාර්ජුන ඉන්න නාගර්ජුන කෝඩ අමරාවතී වලට කිට්ටුම අරකමේඩුවගේ වරායාල් පහුගරගෙන නැව්වලින් මෙහැට වෙළෙන්ද එනකොට. ය නැව්වල එන් බැරිදර මතගත් මිනිස්සුක්. ඒ මතය විශ්වාස කරන ඒ මතය ප්‍රචලිත කරන්න කැමති මිෂණරස් කියනේවා හරිදි තහනයක් ඒ සඳහමන කටයයක් ට ්‍රහනයක් ඒ සඳහම අදට නවක් නේ බස්සගක් ගත්තත් කොච්චර දේශපාලන තවා දැන් ඔබ ගමන් කරන බස්සකය ඇතුළි කීට මතවාද ක කියීඇත් න ගම් කීක් ක දාන ජති ක කිය යැකිවාද නේද ඒ වගේ සමහර වෙලාවල්ලනට ඒ ආපු වෙළෙන්දු මේවා හගෙන ගෙනව නමේ මේ මත ප්‍රකට කිරීමේ අබිලාශයම මේ අය වෙලඳගමංවලා වමන වලනැගලා හරි මම කියන්නේ යන්නේ නාගාර්ජුනගේ දර්ශනය ඉතා ප්‍රශලිත වුණා ස විසාාල බල පෑමක් ඇති වුණ විශාල පිරිසක් මේ නාගාර්ජුනගේ නාගාර්ජුනගේ දර්ශනය ගැන හදරන්න වටන්ගතම මේ ගැ හොඳ අධ්‍යනය කළලා තියන මැක්ස්ල් වල්ස් මැක්ස් වෝල්ස් කලා මතක් නමසේ විසි තුනේදී ඒ හත්ම නාගාර්ජුන ගැන හුඳ විශල්ල අධ්‍යයනයක් කළ කල්ල ඔහු හොඳ පොතක් පලකර ඉතින් මේ මෙතන වෙන්න මොකක්ද මේ වෙලඳ තරන්ගේ සහ වෙළඳ ක්‍රියාවල්ලිය ඉන්දියන්සාගරයේ ප්‍රචලිතවේගෙන යනොකොට ඒ අර අමුතු දර්ශනවාද පැනනැගෙන ගොඩබිම් හරහා ඒ ගොඩබිම්වලට මුහුණදලතින වරායවල් පසුකරගෙනන නෞකා අපේ වරායංවලට ගොඩ බැස්හම ඒ නැව්වල ආවි වෙළඳ බඩු විතරක්නමේ අදහසුත්තාව ඒ අදහස් මේ සමාජය තුළට රිංගගත්තා හරි ඒ රිංගගත්ත නිසානේ අපේ වන්සකතා කියන්නේ වෝහාරික තිස්ස රජතුමාගේ කාලෙ ක්‍රස්තුවර්ශයෙන් දෙසේ හැටනමේදී දෙසිේ අනු එක අතර කාල එතුම හිටී තුමනි සතවර්ෂය එතුමාගේ කාලේදී මේ වයිතුල්ලෙවාද වයිතුල්ලවාදය මහ ප්‍රශ්නයක් වෙලා දුරීභූත කරයි කියලා එළඟට දම්ම දය කියලා හඳුන්වන ධර්මධාතුආවයි කියලා පි මොනදම එන්නේ අදහස් හරි එතකො යිතුල්්‍ය වා දේගනපි කලින් වැඩසටරහනකරත්කිව්වා. මේ වේදල්ල ප්‍රකරණය කිය නාගර්න කොන්ඩ පඩිවරයාගේ දර්ශනය කොට සක්තිය නවා හර නයි යානික කෙනෙ අයට උත්තර දෙන්නඩ ලිපු පොත. එතොට මේ වේදල්ල ප්‍රකනය වඩ පුළුවන් අප රට ඇල්ල වතුල්ලෙවාද හැට ගත්තේ මොද කොහවත් මේ වෛතුල්ල වාද ගැ තන ලොක විතයක් නෑ අපේ රට ේඇති ච්චේක හත් වේදල් ප්‍රරණය ගැන තියෙන නාගර්ජුන විසින් ලියපු ඉතාම ශ්‍රේෂ්ඨ ගන පොත් කීපයක්තිය නවා මූල මමාධ්‍යමා කාරිකාවගේ ඒවගේම ක්ති ස්තිිකාාවගේ පොත් අතර එකක්තමයි වයිදල්ලි ප්‍රකරනයත්. තතුරු වයිදල්ලි ප්‍රරණය අපරට ආවා එතකොට දැම් බලන්න මේවාගේ පසුබිමක ආගමික අදහස් මෙමට ඇතුලට නකට මෙ බෞද්ධයි තම ප්‍රශ් දන හිදුරන් කියනල මෙමවා හින්දු. එබ බද්ධ මුණුවරින් නවානකට එතකොටට ඇයිහනං බළගම් බරජතුමා තීරණය කරන්නේ ත්‍රිපිටක ගරන්ත රුඩ රණ්ඩනේ කියලා. මේත් තෞදුරටත් මතකේතිය ගෙන හිටියොත් මොකද වෙන්නේ මොකරම්පා ගතව. අරාපු දර්ශනවාදවල තිෙන දහස් කවලං වෙලා මූලික බුදුසමය වෙනස්වීමකට ලක් වෙන්න. ඉන්ටට පුුවන්ට ප්‍රීට ෙන්ඩ පුලන් ේන්ට ප්‍රීට් කරන්නඩ පුුවන් මතියෙනවා. එතකොට නුවන් දැම්බලන්ඩ අපි අපි වළගඹ රජ්ජුර සිතිජයෙන් අතුරුදහකළේ නෑ. එතුමා ත්‍රිපිටකේ ග්‍රන්ථරූඩ කළේ ඇයි කියන සිද්ධිය සන්ධර්භගත කරන්න අපි කොහොමද. හරිද. තැම් බල මහාවන්සේ මහවන්සේන දී පවන්සේ. ලස්සන පාටයක් කියනවා මේ සම්බන්ධය වටගාමිණී රජු මේ ගේ කාලයේදී ත්‍රිපිටගේ ග්‍රන්ථරූඩ කළේ ඇැයි කියලා අපි දැපටතාව වෙලා නෑ විනාඩියක් විනාඩියක් පුළුවන් අපට කතා කරන්න අප එකෙදී කතාව කියලා ආරමුවක් ගම විළගන් වලටහරට. දී පවන්සේ කියනවා වට්ටගාමිනි අභේ රජු දවස රැස්සූ භික්‍ෂූ හු අනාගතයේදී පණ්ඩිත්ත බහුෂෂතයන්ගේ අගාදේ දැක. ශ්‍රී සද්ධර්මයාගේ චිරස්තිතිය පිණිස ඒවා පුස්තකාරූඩ කිරීමට පෙළපුුණයි කියලා. අර්ගයර මතක හිටනම පණ්ඩිත බෞෂෂිතයන්ගේ අගාදේ දැක. අගාදේ දැක. එක අගදක දාට ාදයට දාාන්න ළුවන්. ඇයි ඇයි තයකට අකුරක් හරිහු කරොත්මකොද වෙන්නේ. වචනයකට සංකල්පයකට අකුරක් එක් අහු කොරොත් එහෙම ඒක විරුද්ධාර්ථ ඇති වෙන්න පුළුවන්නේ. එහෙම නං දැන් අපි තේරුම් ගණ්ඩෝන නේද. ලගම්බා රජුරු ත්‍රිපිටගේ ග්‍රන්තාරූඩ කළෙ එතුමාගේ කාලේ ඇයිට ප්‍රපොත් රජර ඉන්න කාලයකලේ නැතේ දුට ගම් රජුර ඉන්න කාලෙර නැතේ සද්ධ තිස්ක මරඉන්න කාලෙර නැති යි යි බලගම්බ රජරට මෙක්කරඩුනු ලගම්බ රජතුමා දැක්කා එතුමා සොදේශික අදහස්තින කෙනෙක් හරි එතුමා අභේගිරිය පිහිටව්වා ග දරි ඩස තක නමුද වලගම්බරජන ප්‍රේශය කි මේක දිගත්ත. තැන් අපේ වැඩසහන ස්ථාපනය කලේ රජකනය ගැනවුන න්වහන් එතුමන්ල කරපු දවල් පිළිබඳ අපි තේරුම්ගඩ ඕන අර මේ නිකං හරි සීමිත්ත රාමෝක නෙමෙ. අපි ටොඩ පල් භූදේශපාලික තලයක කයිකතන්දර න යික හ ගන්න පුලුව එතකොටි බලන්ඩෝන වෙච්ච ේවන වර දැමංකිවම වෙලඳදාම දුණ කියලා ඔන්නන් අප ප ල වැඩසටහැදි කියන්න මෙන්න ලඳදාම පෙනදන සාක්කි මෙන්න රූලටයා. මෙන්න මේ අනිත්වලංවර්ම NB.පවේ මන පුරාවිද්‍යාත්මකෝ පේන හැටිම ළඳදාමේ තින සක්‍රියතාව. හරි එතකොට එහෙමනම් අපට පේ නවා පි මේ එක උදාහරණයකට සනාත කරන්න අපට පුළුවන්ගුණා මේ ටැපි පේනවා බලගම්බාරජ්ජුරගේ කාලෙ වෙනකොට මේ මූලික බුදු දහමට. ඒත් ඇතිවෙන මතවාදීව ඇතිවෙන බලපෑම ගැන මේ පාලක හුදුරඉඳල දැක්කා. එතකොට බහුෂත භික්‍ෂූන් භෞුෂතයන් අගාදයට පත්වනාකාරේ දැකයි වචනම පවිච්ච කලදී පහන්සේ කියනවා. එතකොට ත්‍රිපිටකේ ග්‍රන්තාාරූඩ කිරීමේ රාජ්‍ය ව්‍යාපෘතිය. ආරම්භ කරන්නේ තුමාගේත පිච්ච ෞද්ගලික සද්ධාවන්තකම නිසා පමණක් නෙමෙේ. එතතිේ රජතුමා දැක්කා දීර්ඝකාලීනව මේ දර්ශනයට අනාගතයේද ඇවෙන්න්න පුළුවන්. හ මක් හ අ වැඩටසහන වර්තමානය නවත්තල අනාගත ලබන සතති අර්ගණයන්න්නේ හදන්න ඒවැඩන් බොහම ස්තුති අදත්ේ වැඩසහන්නටේ මහචය රා්ෂෝමදවයන්ගේ පැමිණීම වලග බාර ජරුව පිළිබඳව හතුරටත් ලෝක බෝදේෂට පාලන ත්ය එ එකම කතාරන බලාපරොත්තුව. අදත් රාත්්‍රේද සමුගන්නවා ඔබට පුළුවන්ේ වැඩසහන නරබන්න මෙැන් පටන් යු මධ්‍ය ඔස්සේ වැ හ මට ඩිස්ට්‍ර වැටසහ විදට සච කර නත්. ෙ ක් ද ර ඔබ ගන්න පුලුව එම අපි ගිහි න්න ඔබහැම කෙනනටම සුබරාත්‍රයක් වගේම අයිබෝන් කියල ලාර්ථනා කරනවා. අන්ලමට හිෙස්්‍ර අපේ ජාතික කටාව.